අද අපි කතා කරන ලෑස්තෙන්නේ මේ වෙනකොට හැමෝම වගේ භාවිතා කරන මැෂින් මොඩල් කිහිපයක් වන රොෂීබා 256, 306, 356, 456 වගේම 257, 307, 357 සහ 457 යන මේ මැෂින් කීපයේ ටෝනර් චිප් එක රීසෙට් කරන්නේ කොහොමද කියලා. ඔයාලට මේ විදිහට බලාගන්න මේ ඩිස්ප්ලේ එකේ තියෙනවා ඉන්ස්ටෝල් නිව් ටෝනර් කාටරිජ් කියලා මේ විදිහට. ඒ වගේම තමයි ටෝනර් ලෙවල් එක ජොබ් ස්ටේටස් වලට කිව්වම ටෝනර් ලෙවල් එක 0 වෙලා තියෙනවා. එතකොට අපිට කරන්න මොනවද කරන්න තියෙන කියලා ඉවරලා ඩිස්ප්ලේ එකේ පෙන්වලා තියෙනවා. මේ විදිහට ඔයාලට බලාගන්න පුළුවන් ස්ටෙප් 8ක් දීලා තියෙනවා. ඒ 8ේ තියෙනවා ටෝනර් කාටරිජ් එක මාරු කරගන්න සහ මාරු කරගන්න ඕන විදිහ. ටෝන ලෙවල් එකත් 0 තියෙනවා. හරි, එතකොට අපි කරන්න ඕන මුලින්ම මේක පවර් ඕෆ් කරනවා මේ විදිහට. සාමාන්‍යයෙන් අපි ෂට් ඩවුන් කරන විදිහට මේක ෂට් ඩවුන් කරනවා. ෂට් ඩවුන් කරලා ඉවර වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ෂට් ඩවුන් වුණාට පස්සේ අපි 0.5 හොඳට බලා ගන්න 0.5 හරි ටෙස්ට් මෝඩ් එකට ගන්න ඕන 0.5 ප්‍රෙස් කරගෙන මෙන්න මේ විදිහට අපි ආපහු අර ඔන් කරන පවර් ඔන් කරන ස්විච් එක එකවරක් ප්‍රෙස් කරන මේ විදිහට. මේ විදිහට 0.5 බාගනලා ඉඳලා අතාරින්න ඊට පස්සේ ඩිස්ප්ලේ එක නෝමල් ඉදිරියට පේනවා ඔන් වෙනවා Toshiba කියලා වැඩලා. මේක මම හදන්නේ 257 මැෂින් එකක්. සාමාන්‍යයෙන් 257, 256, 306, 356, 456, එතකොට 307, 257, 457 කියන මේ සීරීස් එකේ මැෂින් වලට මේක හරියනවා. මේ විදිහට බලා ගන්න පුළුවන් අපට පවර් මේක ඔන් වුණාට පස්සේ මෙන්න මේ ආකාරයට එනවා සර්විස් මෝඩ් එක. එතකොට ඔයාට එතනින් දෙනවා යූසර් නේම් එක සහ පාස්වර්ඩ් එක දෙන්න. යූසර් නේම් පාස්වර්ඩ් ඕනේ. ඒ නෝමල් විදිහටම ඔන් කරනවා. මේ විදිහට ඔන් කරලා ඉස්සල්ලාම අපි ගහලා බලනවා 2001. ආ ඩිස්ප්ලේ එකේ බලා ගන්න පුළුවන් මේ විදිහට 2001 ගහලා ස්ටාර්ට් බටන් එක එකපාරක් ප්‍රෙස් කරනවා. ඊට පස්සේ බලන්න පුළුවන් මේකේ තියෙන ටෝනර් ලෙවල් එක. මේකේ තියෙන ඩිෆෝල්ට් 141. සාමාන්‍යයෙන් 256 57 මැෂින් එකේ 141 තමයි ඩිෆෝල්ට් තියෙන්නේ. ඊට පස්සේ අපි 2000 ගහලා ටෝනර් සෙන්සර් එක මෙන්න මේ විදිහට කැලිබ්‍රේට් කරගන්න ඕන. 2000 ගහලා ප්‍රෙස් කරලා මේ විදිහට ස්ටාර්ට් එක ගහුවම අර ඉස්සරලා තිබුණ ටෝන් ලෙවල් එක කියන්නේ 141 ලෙවල් එක ඔයාලට පේනවා මෙතන වැටලා තියෙනවා. ඒ වැටෙනම ඔයාලා හොඳට බලාගෙන මතක තියාගන්න මේක අප් ඇන් ඩවුන් කීස් දෙකක් තියෙනවා. ඒ වගේම රීසෙට් ඇන් කැන්සල් කියලා තව දෙකක් තියෙනවා. මේකේ ඔයාලට අප් කරන්නත් පුළුවන් ඩවුන් කරන්නත් පුළුවන්. දැන් මම ඩවුන් කර 131ට. නමුත් රීසෙට් කරපු ගමන් ආපහු ඒක නෝමල් ලෙවල් එකට යනවා. මේ දැන් වැඩි කරා. වැඩි කරත් ඒක රීසෙට් කරපු ගමන් ආපහු අර තිබුණ ලෙවල් එකට යනවා. නමුත් මේක විනාඩි කීපයක් මේ විදිහට කැලිබ්‍රේට් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රීසෙට් කැන්සල් එකට එහා පැත්තෙන් ඕකේ කියලා බටන් එකක් එයි. තාම කැලිබ්‍රේට් වෙන නිසා ඒක නැහැ. සාමාන්‍යයෙන් මේකෙන් කියන්නේ ටෝනර් ලෙවල් එක කොච්චරක් තියෙනවද කියලා විල්ලා ඩෙවලොප් යුනිට් එකේ තියෙන සෙන්සර් එකෙන් එයා සෙන්ස් කරගන්නවා. මේ විදිහට බලන්න පුළුවන් ආරමේ
මෙහෙම ආවට පස්සේ මෙන් ටෙස් මෝඩ් එකලින් වෙයිට් කියලා වැටලා තියෙනවා. අර කැන්සල්, අප් ඩවුන්, රීසෙට් ඒවා මොනවත් නැහැ. දැන් ඔයාලට බලා ගන්නවා මේ අප් එකක් තියෙනවා, ඩවුන් එකක් තියෙනවා, ටෝන් ලෙවල් එක 141 කියලා තියෙනවා. ඒ වගේම එතන දැන් තියෙන ටෝන් ලෙවල් එක 138 කියලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් 138 තියෙන දැන් තියෙන ටෝන් ලෙවල් එක. මට ඕන මේක මේ විදිහට වැඩි කරන්න පුළුවන්, නැත්නම් අඩු කරන්න පුළුවන්. මම දැන් දෙකක් අඩු කරලා මේක ඕකේ කරනවා. කෙනෙක් 136ට දාලා ටෝන් ලෙවල් එක මේ විදිහට ඕකේ කරාට පස්සේ ඊට අපි නෝමල් විදිහට මේක ෂට් ඩවුන් කරනවා පවර් ඔන් ඔෆ් ස්විච් එකෙන්. මේක මේන් ස්විච් එකෙන් ඔෆ් කරන්න එපා, තනල් බෝඩ් එකේ තියෙන පවර් ඔන් ඔෆ් ස්විච් එකෙන් මේ විදිහට පවර් ඔෆ් කරගන්න. ඒ විදිහට පවර් ඔෆ් කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට 0.8 යවාගෙන ප්‍රෙස් කරගෙන ඔයාට පුළුවන් මේ විදිහට 0.8 ප්‍රෙස් කරාම මෙන්න මේ විදිහට නැවත ඔයාට මේක ඔන් කරගන්න පුළුවන්. පවර් ඔන් ඔෆ් ස්විච් එක මම අරගම මෙන්න විදිහට පවර් ඔන් වෙනවා. සාමාන්‍යයෙන් 256 සීරියස් එකෙත් 257 සීරියස් එකෙත් සාමාන්‍යයෙන් මැෂින් එක ඔන් වෙන්න සාමාන්‍යයෙන් තප්පර 40ක් 50ක් වගේ කාලයක් යන්න පුළුවන්. ගොඩක් වෙලාවට හාඩ් එක හොඳයි නම් ගොඩක් වෙලාවට තප්පර 40න් විතර ඔන් වෙන වෙලාවලුත් තියෙනවා. මේක ගොඩක් වෙලා යනවා නම් වෙන්නේ හාඩ් ඩිස්ක් එකේ මොකක් හරි ඉෂුව එකක් නිසා තමයි ගොඩක් වෙලා ගන්න මේක ඔන් වෙන්න. සාමාන්‍යයෙන් අපි ඩ්‍රෝන චිප් එකක් පිච්චුනාම කරන්නේ ඒ චිප් එක රීප්ලේස් කරලා නැවත කාඩ්‍රිජ් එක යූස් කරන එක. නමුත් දැන් වල මේක මේ වීඩියෝ එකෙන් පුළුවන් චිප් එක අයින් කරන්නේ නැතුව ඒ විදිහටම තියෙදී නැවත රීසෙට් කරලා ඉවරලා ඒ පාවිච්චි කරා වගේම පාවිච්චි කරන්න. මම බලනවා සාමාන්‍ය විදිහට මේ සර්විස් එකේ ඔන්නන යූසර් නේම් පාස්වර්ඩ් ඉල්ලලා ඒතර යූසර් නේම් පාස්වර්ඩ් දෙන්නේ නැහැ විදිහටම ඕකේ කරලා අපි මේකේ ප්‍රෙස් කරනවා 90 30. අර බලන්න මේ කවරයක් දාලා තියෙනවා පොඩ්ඩක් පේනවා මදිදී චුට්ට පැහැදිලි බලන්න 90 30 මේ විදිහට යවුවම 100% ඉස්සරහ වැටෙනවා. 90 30 කියලා ටෙස්ට් මෝඩ් කියලා යටින් තියෙනවා. දැන් අපි ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරාට පස්සේ කැන්සල් ඉන්සලයිස් කියලා එනවා. ඒක අපි ඉන්සලයිස් කරගන්නවා. ඉන්සලයිස් වුණාට පස්සේ ඔයාලා බලන්න නැවත ඒ විදිහටම තියෙනවා 90 90. අපි ඒ වගේම ප්‍රෙස් කරලා ස්ටාර්ට් එක ඔබනවා. ඊට පස්සේ ඒක ඉන්සලයිස් කරගන්නවා මේ විදිහට. ඒකත් ඉන්සලයිස් කරලා 90 10 සාමාන්‍ය 90 30 සහ 90 90 ඉන්සලයිස් කරාට පස්සේ 90 10 ගහලා ස්ටාර්ට් එකම බලමු. ඒක තියෙන්නේ එකේ. අපි ඒක බිඳුව කරලා ඉවරලා ඕකේ කරන තුර එකක් එක අනිත් එක බිඳුව තියෙනවා. නමුත් බිඳුවල ඕකේ කරනවා. ඒ ඕකේ කරාට පස්සේ නෝමල් අපි ෆොටෝ මැෂින් එක ඕෆ් කරනවා. සාමාන්‍ය විදිහට ඔෆ් කරලා ඔෆ් වුණාට පස්සේ නැවත ඒ බටන් එකෙන්ම ඔන් කරනවා. ටෝන චිප් එක මේ විදිහට නිතර නිතර යනවා නම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ ටෝන කාට්‍රිජ් එක චුට්ටක් බලන්න. මොකද සමහර ටෝන කාට්‍රිජ් එක ස්පයිරල් එක කැඩුනොත් මේ ප්‍රශ්නේ දිගින් දිගටම එන්න පුළුවන්. ඔයා රීසෙට් කරනවා, එතකොට ආපහු දානවා. එහෙමනොත් එහෙම ඔයාගේ හાર્ඩ් එකට ඒක ලොකු ඉෂුව එකක් වෙන්න පුළුවන්. ඒක නිසා දිගින් දිගටම මේ ප්‍රශ්නේ එනවා නම් අනිවාර්යෙන් ඔයා ඔයාගේ ටෝන කාට්‍රිජ් එක මාරු කරලා බලන්න. ෆොටෝකෝපි මැෂින් පිළිබඳව ගොඩාක් ගැටලු ඇති. එහෙමනම් පහල තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඒ ගැන අහන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. නැවත අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝට.